ජේසුස්පීතයි මා ප්‍රියතර සහෝදර සහෝදරියනි දුවේ පුතේ අපි අහව ජීවිතේ වැදගත්ම දේ මොකක්ද කියලා බොහෝ දේවල් කියයි වැදගත්ම දේ ගැන ඒත් මා දකින එක දෙයක් තියෙනවා ඔබේ ජීවිතේ වැදගත්ම දේ වෙන්න ජීවිතේ දැක්ම වෙන්න ඕනේ උන්වහන්සේගේ ගැන්වීම් බලන්න මොනවද කියලා ඉස්සලම දැක්ම ඉගැන්නුවා ගෝලයන්ට මිනිස්සුන්ට කියලා දුන්නා සාව ජුවන්තුමා පොඩ්ඩක් අපි මෙනෙහි කරලා බලමු සුළු මොහොතක් මිනිස්සුන්ට කියලා දුන්නේ දැක්ම දේශනා අහනකොට මිනිස්සු ඇහුවා මොනවද අපි කරන්න ඕනේ කියලා අයබදු අය කරන්නට කිව්වම් බල මේ මිනිස්සුන් බලෙන් ගන්න එපා අයබදු ප්‍රමාණයට ගන්න සොල්දාදුවන්ට කිව්වා මිනිස්සුන්ගේ පැහැර ගන්න ඔබේ ඩියුටි එක හරියට ගන්න රැකියාව පව් කාරණ දෙක මොකද්ද ඔබ සිත හරව ගන්න ජීවිතය දකින්න හැබැයි ඉතින් මේ දැක්ම ජීවිතයට නැත්තම් අපි ඔය රස්ති ආදු වෙන්න පුළුවන් අපි අදහන ක්‍රිස්තියානි ධර්මය දැක්මක් එක්ක යන එකක්. ජේසු කියන්නේ දැක්ම අපේ ජීවිතේ. උන්වහන්සේ ඉගැන්වුවේ මිනිස්සුන්ට දකින්න හරියට. ජීවිතේ දෙයක් දකින්න ඕන මිනිසෙක් ඉන්නවා නම් ඌමනාවක් තියෙනවා නම් ඒ දකින්න ලැබෙනවා. මොකද අපිට වටපිටාවක් එතකොට පේන්නේ නැහැ අපි යහපත් විදියට දැක්ම කරා යන්න ඕන. අපි අරයා කරන්නේ මොනවද මෙයා කරන්නේ මොනවද අපේ ජීවිතය සංසන්දනය කරන එකක් නෙවෙයි මේක. පළමුවෙන්ම දකින්න ඕන නම් මට පුළුවන් කියන හැඟීම එන්න ඕන. මට බෑයි කියන හැඟීම ඔබට ආවොතින් ඔබ ජීවිතයේ දෙයක් දකින්නේ නැහැ. මතක තියාගන්න. ජීවිතයේ දෙයක් දකින්නේ නැහැ. දැන් බලන්න හොඳම උදාහරණේ සකේවුස් ගැන. ඔහුට තැනක් තිබුණේ නැහැ සල්ලි තිබුණා. ඔවුන්ගේ සංගේ විතරයි උන්ව පිළිගත්තේ. සිලගෝව නැහැ පිළිගන්නේ නැහැ පව්කාරයෙක්. සල්ලි තිබුණාට ඌව යහපත් කියලා පිළිගත්තේ නැහැ. රෝම අධිරාජ්‍ය බදු එකතු කරන්නේ. හොඳ සල්ලිකාරයෙක්. නමුත් ඔහු දැනගත්ත ස්වාමින් වහන්සේ හරහා යනවා. තවත් ප්‍රශ්නයක් තිබුණා ඔහුට ඒ තමයි ඔහු මිටි එනිසා මිනිස්සු අතරට ගිහිල්ලා ජේසුව දකින්න බෑ නමුත් ආසාවක් තිබුණා මගේ ළඟින් යන ස්වාමින් වහන්සේව මම අතහරින්නේ නැහැ මම දකින්න ඕන එනිසා තමන්ට එකම එක දෙයයි තියෙන්නේ ජේසුව දකින්නද උස මහත මිනිසුන් ඉදිරියේ තමන්ගේ මිටිභාවය තේරුම් ගන්න ඕ පළමුවෙන්ම මිටිභාවය තේරුම් ගන්න එසව ළඟම තියෙන ගහට නැගලා ජේසුව දකින්න ආසා වෙනවා. දැන් බලන්න. ඔහුට ආසාවක් තිබ්බා. ඔහුගේ තත්ත්වය තේරුම් ගත්තා. ඔහු නගිනවා ගහට. ජේසුව දකින්න ඔහුගේ ආශාව. අන්තිම ඉතරයි හරිම වැදගත් දේ. ජේසුව දකින්නා මිනිස්යා තුළ තිබෙන ආදරය සහ දැක්ම. එනිසා මොකද කරන්නේ වන්සි කියන යන්. අද ඔබේ ගෙදර මම එනවා. දැන් බලන්න. ජේසුගේ ගෙදරට යනවා. මොකද්ද සිද්ධ වුනේ? ඔහු තියෙන දේ වැඩියෙන් බෙදලා දුන්නා. ඔවුමනාවටත් වඩා නීතියට එහා ගිය බෙදා ගැනීමක් සිදු කරා. ඒ වචනේ කියවලා බලන්න. මතේ තුමාගේ ලුක් තුමාගේ සුවිශේෂේ 19 වන පරිච්ඡේදය කියවලා බලන්න. කොයි විදිහටද උනේ කියලා. ඔහුට දැක්ම ජීවිතයට ලැබෙනවා. ජේසු කියනවා ඔබ ආබ්‍රහම්ගේ පුත්‍රෙක් නැවත වරක් ඒ පුත්‍ර භාවය ඔබ අයිති කරගත්තා. ඔහු යහපත් කියලා හිතුවේ නෑ. මට මොකටද මේ කතාව එහෙම නැත්නම් මොකටද මට උන්වහන්සේව දකින්න ඕනේ. ඔහු මම යහපත්. එනිසා මට යහපත දකින්න ඕන.
එනිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ ඔබ යහපත් දෑ ඔබ නොසිතන තුරු ඔබට යහපත් විය නොහැකි බව අමතක කරන්න එපා. තේරුණාද? එනිසා මේ ජීවිතේ දැක්ම වැදගත් වෙන්නේ එතනයි. අද හුඟක් අය දෙක නැහැ. හරියට ඇදගෙන වැටෙනවා. තරුණ තරුණිය ඇදගෙන වැටෙනවා. ඔබ හිතනවාද ඔබ මද්රව වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් දරුවනේ වෙන ගැහණු දරුවෙක්ට වෙනත් දේවල්ට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ ඔබ හිතනවා ඔබට ජීවිතයක් නැහැ කියලා. ජීවිතයක් තියෙනවා. හැබැයි ඔබ ජීවිතේ දකින්න ඕන කියලා පළමු ආශාවක් තියෙන්න ඕන. ආශාව අනුව ක්‍රියාත්මක වෙන්න ඕන. ක්‍රියාත්මක වෙන්න ඕන. අපිට මොනත අය ඉන්නවද එවැනි ජීවිත වෙනසක් වෙච්ච අය? ඔබ අතර ඔබේ යහළු යෙහෙළිය කොච්චර ඉන්නවද කල්පනා කරලා බලන්න. හැබැයි ඔබ ඔබව හෙලා දකින්න ගත්තොත් ඔබට බෑ මේ ගමන යන්නට. ඔබට ඔබ ඔබේ ජීවිතේ ඔබ වෛර කරන්න ගත්තොත් ඔබට බෑ මේ ගමන යන්න. අපි පෞකාරු අපිට ජීවිතයක් නැහැ කියලා හිතුවලින් ඔබට බෑ මේ ගමන යන්න. එනිසා උන්වහන්සේ කිව්වේ ඔබ ඉන්න විදියට එන්න. වෙන විදියක් නෙවෙයි. ඔබ වෙනස් වෙලා හෙන්න ඕනේ නැහැ. වෙනස ඇති කරන්නේ මම. ඔබ මා තුළ ජීවත් වෙනකොට මගේ ජීවිතය තුළ ඔබ හැඩ ගැහෙනකොට මමයි ඔබ වෙනස් කරන්නේ. උන්වහන්සේ ඇවිල්ලා තියෙන්නේ හිත ආවේ නැතු ජීවිතය අපිට දෙන්නට. එනිසා ඔබට හැකියාවක් තියෙන්න ඕන ඔබේ ජීවිතේ ඒ වැදගත්ම දැක්ම අයිති කරගන්න. ඇති කරගන්න සහ අයිති කරගන්න. ඒකයි වැදගත් වෙන්නේ. එහෙනම් අපිට කිසි දෙයක් බැහැයි කියලා හැඟීමක් නැහැ. පුළුවන් කියන හැඟීම තමයි. මේ මනුෂ්‍යයා තුළ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. දැන් බලන්න විවිධ බීජ වර්ග අපි ගත්තොත් අඹ ගෙඩියක්, ඇපල් ගෙඩියක්. වනේ ඒ බීජය පුංචි වුණාට ඇපල් ගෙඩියේ බීජය පුංචි, අඹ ගෙඩිය ටිකක් විශාලයි. නමුත් ඒ අවශ්‍ය ඵලයේ රසයේ ගසේ වටිනාකම මොනවද සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඒක හිතෙව්වම එද පැල කරාම අවශ්‍ය දේ ලැබෙනවා. ඊටත් වඩා වැඩියෙන් දෙවියන් වහන්සේ අපිව නිර්මාණය කරද්දි මෞකුසට එන්නට ඉස්සෙල්ලා අපිව හිතලා ඉවර නම් අපි තීරණය කරන්නේ නිදහස් කැමැත්ත තුළ අපිට යන්න ඕන මාර්ගය. අපි ඒක වෙනස් කරනවා. අපි ඒක වෙනස් කරනවා. ඒක අපිට දීලා තියෙන ආදරයක්. නිදහස උන්වහන්සේ අපිට දීලා තියෙනවා. එතකොට ඒක දෙවියන් වහන්සේගේ වරදක් නෙවෙයි. දැක්මෙන් පිට යාම. ඒක අපේ වරදක්. එනිසා දරුවනේ ඔබ හැම කෙනෙක් තුළම ඒ නිර්මාණශීලීත්වය ජීවිතේ වෙනස් වීම උන්වහන්සේගේ ආදරය දීලා තියෙන්නේ. පිටුපෑම අපි උන්වහන්සේ දැක්මෙන් ඉවත් වීම අප සතුකාරයක්. හුඟක් අය ලෝකේ දකින්න විදිය වෙනස් වෙලා තියෙනවා. අද මේ වර්තමානයේ 21 වන සතවර්ෂයේ අපි දකිනවා මේ තාක්ෂණයත් එක්ක බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය නැතිනාස්ති කරගෙන තියෙන්නේ. තාක්ෂණය තියෙන අපේ යහපත වුණාට අපි විනාශයට ඒවා සියල්ල භාවිත කරන්නේ. අද පුංචි දරුවෝ බලන්න. අද දහමත් සමහර අයට සමච්චලයක්. දේව වචනය සමච්චලයක් වෙලා. නමුත් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ දෙවියන් වහන්සේගේ ඒ බලාපොරොත්තු ආදරය විතරයි. අපිට ආරක්ෂාව තියෙන එතනයි. මේ හැම නිර්මාණයක්ම කරන මිනිස්සයාට දැනුම දුන්නේ දෙවියන් වහන්සේ. අද අපි නිර්මාණකරුව පැත්තක තියලා ඒක විතරක් අයිති කරගන්නවා. ඒක අපේ හැකියාවන් කියලා, අපේ දක්ෂතාවයන් කියලා. නමුත් දෙවියන් වහන්සේ පැහැදිලිවම කියන උත්පත්ති කතාවේ නිර්මාණයේ තුල මේ වැඩි දියුණු වෙන්නට උන්වහන්සේ දුනු බලයක්. නමුත් නිර්මාණකරුව පැත්තක තියලා අපි අපේ ශක්තිය විතරක් හිතනවා නම් මොනතරම් වරදක්ද? එනිසා දරුවනි, ජීවිතය දකින්න ඕන නම් සැබෑ විදියටම දකින්න ඔබ ටිකක් ඉවසිලිවන්ත වෙන්න ඕන. ඔබ ඉවසිලිවන්ත වෙන්න ඕන.
පුංචි කාලෙන් අපි දැක්මක් එනකොට ඒ දැක්මේ දහම අපිට ලොකු කාර්යභාරයක් කරනවා. ඔබ සංසුන් කරනවා, ඔබ යන ගමන වැරදි නම් ඔබට ඒක හරියට කියලා දෙනවා. හරි හරි මාර්ගය මොකක්ද කියලා ඔබට කියලා දෙනවා. මේවා අපි දකින්න ඕන දේවල්. ජීවිතය අයිති කරගන්න ඕන දේවල්. ඔබ දහම අයින් කරලා යන්න හදනවා නම් අපිට බෑ ඒගොඩ වෙන්නට. අද හුඟක් අය එහෙම තමයි. සමහර වෙලාවට අපි හිතනවා ආගම දහම කියන බාධාවක් කියලා. අපි මේ යන ගමනේදී බාධාවක් කියලා හිතනවා. බාධාවක් නැහැ. ඒක අපි අපි ආදරයක් කරගන්න ඕන. ආවරණයකට වඩා ඒක අපේ ජීවිතේ කොටසක් කරගන්න ඕන. හැබැයි ඉතින් අපි දකින ජේසු ගැන්නු ඒ ආදරයේ දහම මිනිස්සු තේරුම් ගත්ත බොහෝ දෙනෙක් අහිංසකයි. පරිසර විනෝදයෙන් දැක්ක වෙන විදිහට. උන්වහන්සේ ගෝලියෝ අයිති කරගත්තා. සාන්තුරු අයිති කරගත්තා. ඔබත් මාත් තියෙන්නේ ඒ අයිති කර ගැනීම තමයි. ඒ නිසා අද දුවේ පුතේ අපේ ජීවිතේ ඒ හරි දැක්ම දෙවියන් තුල ගන්න. උන්වහන්සේ අප තුල ජීවත් වෙන බව, උන්වහන්සේ අපේ ජීවිතේ නිර්මාණ කරු බව තේරුම් ගත්ත දවසට, උන්වහන්සේ සියල්ල බාර දෙන දවසට අපේ ජීවිතේ ලොකු වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා ඔබ දෙවියන් තුල ජීවත් වන්න, ඒ ආදරය තුල මේ ජීවිතය හැඩගස්ව ගන්නට උන්වහන්සේ අද දවසේ ඔබට ආරාධනා කරනවා. ජේසු පිටයි.